නිවසක් කියන්නේ අපි හැමෝගෙම හීනයක් ගොඩක් වෙලාවට. මේ හීනේ සැබෑ කරගත්ත පිරිස ඉන්නවා, සැබෑ කරගන්න බලාපොරොත්තු වෙන පිරිස ඉන්නවා. මේ හැමදෙනාම නිවසක් නිර්මාණය කරනවා වගේ මේ නිවස බොහොම අලංකාරව පවත්වාගෙන යන්නට, අලංකරණය කරගන්නට බලාපොරොත්තු වෙනවා. මේ කටයුතු වලට අපිට බොහොම වැදගත් වෙනවා ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පියෙක්, එහෙම නැත්නම් මේ ශිල්පියෙක්ගේ අපි උපදෙස් ලබා ගැනීම, ඔවුන්ගේ සහාය ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා අද දවසේදීත් අපි සුපුරුදු විදිහට බ්‍රහස්පතින්දා නුගසිරින ඔබත් එක්ක කතා බහ කරන්න ආරාධනා කරා. දිල්නි හල්විටිගල ස්කූල් ඔෆ් ඉන්ටීරියර් ඩිසයින්නේ නිර්මාතෘ, ඒ වගේම එංගලන්තයේ නෝතන්බ්‍රියා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි, ප්‍රවීණ ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පිනී ආචාර්ය දිල්නි හල්විටිගලට ආයුබෝවන් ඔබට. ආයුබෝවන් දියා. දැන් පසුගිය සති කිහිපය තුළ අපි කතා බහ කරා නිවසක වර්ණ ගැලපීම් සහ මේ වගේ කාරණා පිළිබඳ. අද දවසේ මෙතනින් ටිකක් එහාට ගිහිල්ලා තවත් අපි ගෘහ අභ්‍යන්තර අලංකරණය කරගැනීමේදී තවත් අවධානයක් යොමු කරගත යුතු කාරණාවක් පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ ගැන කියමු. ඔව් ඩිලාන්, අපි හිතුවා දැන් අපිට හැමතිස්සෙම දැන් කාලේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඉඩකඩ. ඉතින් මේ අනිත් එක අපි දැන් ඉස්සර නම් අපි දන්නා පර්චේස් 20 අඩුම ගන්න 25වත් ඉඩමක තමයි අපි ගයක් නිර්මාණය කරන්නේ. දැන් මේ අලුත් එද්දී පර්චස් 6යි සමහරට 5යි මේ ඒ වගේ පොඩි ඉඩකඩවල තමයි ගෙවල් නිර්මාණය කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් ප්‍රශ්න ඇති මේ පොඩි ඉඩේ කොහොමද නිර්මාණය කරන්නේ කියලා. ඉතින් අපි හැමතිස්සෙම මම කියනා වගේ ඉඩ ප්‍රශ්නයක් නැහැ. අපේ නිර්මාණය අපේ ප්‍රායෝගිකව අපි කොහොමද කරගන්නේ කියන එක මත අපිට මේ නිර්මාණය හොඳ එකක් විදිහට කරගන්න පුළුවන්. දැන් වර්තමාන වෙනකොට මේ වගේ පොඩි ඉඩ ප්‍රමාණයක්, ඒ වගේ මේ තට්ටු නිවාස සංකීර්ණවලට සමහර විට ගොඩක් ඒ වගේ අවකාශ තමයි තිබෙන්නේ. මේ තේවලවලත් ඉතින් අපි නිවස ලස්සනට තියාගන්න බලාපොරොත්තු වෙනවානේ. ඔව්. ඒ තැන්වලටත් අපි මේ කතා කරන අවකාශය කියන කොටස බොහොම වැදගත් වෙයි. අපි එහෙනම් පැහැදිලි කරමු කොහොමද මේ අවකාශයත් එක්ක එකතු වෙන්නේ. එහෙම නැත්නම් මේ කාරණාවත් එක්ක අපි මේ ගෘහ අභ්‍යන්තර නිර්මාණය කරගනිද්දි කොහොමද සැලකිලිමත් වෙන්නේ? ඔව් ඩිලාන්, අපි ඕනම අවකාශයක ගයක් නිර්මාණය කරද්දී විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ අපේ තියෙන ඉඩකඩත් එක්ක අපේ අවශ්‍යතාවය එකතු කරගන්න. ඉතින් අපි දැනගන්න ඕනේ දැන් ඉස්සර නම් අපි දන්නවා ලිවින් රූම් එක වෙනම, ඩයිනින් වෙනමම, කෑම කාමර එහෙම කියලා වෙන වෙනම අවකාශ අපිට තිබ්බා. දැන් විදිහට අපි ඕපන් ප්ලෑන් ක්‍රමයට තමයි ගොඩක් නිවාස නිර්මාණය කරන්නේ. දැන් එතකොට මේවා ඔක්කොම එකතුවට, ඒ කියන්නේ එක අවකාශයක් අනිත් අවකාශයත් සම්බන්ධ කළ තමයි අවකාශ නිර්මාණය කරන්නේ. ඉතින් එතකොට විශේෂයෙන්ම වැදගත් වෙනවා අපි හරියන තේමාවක් තෝරා ගැනීම. ඒ කලින් සතිවල කතා කරා වගේම අපි නිවැරදි තේමාවක් තෝරාගෙන ඒ අවකාශය එකතු කර ගැනීමෙන් අපිට ලස්සන නිර්මාණයක් කරගන්න පුළුවන්. අපි රූපරාමෝ පෙන්වන හින්දා මම කියන්න, දැන් අපි ඉඩකඩේදී මෙතනදී අවකාශය එකතු කරගන්නවා කියන්නේ ඩිලාට් මේ ඇත්තට මං කරපු ගෙවල් ටිකක් තමයි මං අද ගෙනල්ලා තියෙන්නේ. මේ කෙලින්ම මම එළියේ තියෙන view එක, මේ තට්ටු 4-5ක උඩ එළියේ තියෙන මේ scenery එක තමයි අපි ගේ ඇතුළට අරගෙන තියෙන මේ artificial flowers ටිකක් දාලා. ඉතින් අනිත් එක දැන් මෙතන බලන්න, අනිත් එක coffee table එකක් අපි තියලා තියෙනවා, ලොකු coffee table එකක්. හැබැයි අපි අර සුදු වර්ණයේ අටට ගාලා තියෙන හින්දා ඒක හරි පොඩියට පේන්නේ. අනිත් එක මේ ආටිෆිෂියල් ඔයිල් ෆ්ලවර්ස් එක දාලා තියෙන එක නැචරල් ලුකින් වෙන්න, ඒ ලයිට් ඉනුයි ඒ ඔක්කොම මික්ස් කරගෙන ඒ එක්කම පේන්ටින්ස් උත් ඒකට මැච් කරලා තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟ රූපරාම වලට යමු අපි. එතකොට අපි දැනගන්න ඕනේ ඕනම ඉඩකදී. දැන් මෙතනදී මං ගෙදර මේ චූටි මීඩක් ස්කෝර් ෆුට් මම හිතනවා 900ක්වත් තිබෙන්නේ නැහැ ස්කෝර් ෆීට්. එතනදී අපිට ඇත්තනම අර අනිත් ගෙදර වගේ ලොකු පුටු ලොකු දේවල් තියන්න ඉඩ නැහැ. මෙතෙන්දී අපි එක සෝෆා එකයි පොඩි හම්ටිස් දෙකක් විතරයි තියලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී අර බ්ලයින්ඩ්ස් අපි දාන තියෙන තිර රෙදි වල එන ලයින් එකින්ද ඉරින්ද අපි සෝෆාවටත් ඒ ඉර තමයි යොදාගෙන තියෙන්නේ. අනිත් එක අපි දාන්න මේ බලන මේ ඊළඟ රූපරාමෝට ගියත් පෙයි මේ අපි දැන් මේ ඒ ගෙදරම මේ තිබ්බ බෙඩ්රූම් එකක්. එතකොට අපේ බෙඩ්රූම් එක නිර්මාණය කරලා තියෙන්නේ ඇඳම බෙඩ් සයිඩ් කබඩ් එකක් වෙලා බෙඩ් සයිඩ් කබඩ් එකම මේ ඩ්‍රෙසින් ටේබල් එකක් කරා. ඩ්‍රෙසින් ටේබල් එක අපි කරලා තියෙන්නේ ඩෙකරේෂන් එකක් විදිහට ලයිට් ඉනුත් එක්ක. ඉතින් මේකෙදී අපිට ආයි ඩෙකරේෂන් තියන්න ඉඩකඩ අරගෙන නැහැ. අපි ඒ තියෙන නිර්මාණයම අපි ලස්සන කරලා මේ එකමුතුවක් තමයි කළලා තියෙන්නේ.
ඊළඟ රූපරාමුවට ගිය තෙරෙයි මේ ගෙදර එහෙම අපි කරලා තියෙන්නේ අර සාලෙට මේ මාස්ටර් බෙඩ්රූම් එක එකතු කරගෙන තියෙනවා. එතකොට අරක නිකන් ඩ්‍රෙසින් ටේබල් එකක් විදිහට තිබ්බොත් කැතහින්ද. අනිත් එක බලන්න අර එළියේ සාලේ ගහලා තියෙන පේන්ටින් එකේ තියෙන කලර්ස් මා අපි බෙඩ්රූම් එකේ පිටිපස්සේ බිත්තියට යොදලා තියෙනවා. ඉතින් අපි අනිත් එක බලන්න මෙතන ටීවී ස්ටෑන්ඩ් එක වෝල් ෆිනිෂ් එකටමයි කරලා තියෙන්නේ. මේ ලයින්ස් දෙකක් විතර එතරම් පේන්නේ අර සෝෆා වගේ. ඉතින් අපි බලන්න මේ මෙතෙන්දී තේරුම් ගන්න ඕනේ අපි රූපරාමු ඊළඟ එකට යනවා නම් යන්න පුළුවන් නැත්නම් අපි කතා කරලා ඉමු. මෙතෙන්දී බලන්න ෆර්නිචර් එක උනත් මේ අනිත් කාමරේ අර කාමරෙත් අර බිත්තිය පසුතලයටම අපි ඇර්ත් කලර් එකක් අර පේන්ටින් එකෙන් සාලේ ගහලා තියෙන පොඩි පේන්ටින් එකෙන් තමයි aran තියෙන්නේ. අනිත් එක තියලා තියෙන ටේබල් එක අපි ග්ලාස් වලින් කරලා තියෙනවා. මොකද අපිට ෆර්නිචර් එකක් තියනවායි කියලා ඉඩ පෙන්වන්න නැති වෙන. දැන් දෙන්නේ මේ හැම කාරණාවක්ම එකතු වෙලා තියෙන්නේ පොඩි ඉඩ කඩක් තුල. කොහොමද අපි මේ ගොඩක් වෙලා දැන් ඉඩ කඩ පොඩි වුණාම අපිට තියෙන ගැටලුව තමයි මේ ඒක දැනෙනවද කියන එක. දැන් මේ සැකසුම තුල පොඩි ඉඩ කඩ ටිකක් විශාල කරලා පෙන්වීමක් තමයි. අන්න ඒක අපි මෙතෙන්දි දැනගන්න ඕනේ පොඩි ඉඩ කඩක් විතරක් නෙමෙයි මේ ඩිලාන් ඕනම ඉඩ කඩක් හරි විදියට නිවැරදිව සැකසුම් කරගන්න. අනිත් එක තමයි අපි අර ගෘහ භාණ්ඩ අපි මේ නිර්මාණය කරගන්න එකේ විශේෂත්වය ඕක තමයි වෙන්නේ. අනිත් එක අපි තෝරා ගන්න සංකල්පය. මොකද අපි තෝරා ගන්න මේ සංකල්පය මත තමයි මේ එකකට එකක් සම්බන්ධතාවල් තියෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේ දැන් මම අර කිව්වා වගේ බලන්න අපි මේ අර දැන් හැම දැන් අපි හිතන වෙනමම සාමාන්‍ය නම් අපි වෙනම මාස්ටර් බෙඩ්රූම් එක ඩිසයින් කරනවා, වෙනම ලිවින් රූම් එක ඩිසයින් කරනවා, වෙනමම අනිත් කාමර ඩිසයින්. මෙහෙම නෙමෙයි මේ එකතුවක්. ගෙදරක ඕනම අවකාශයක එකමුතුකම තමයි මම ඔය හැමදාම කතා කරනවා වගේ මේකෙදි පෙන්වන්නේ. අනිත් එක මමම කරපු ගෙදරක් ඉඳන් මම පෙන්වන්නේ මේ මේකේ අර දැන් බලා අනිත් එක මේ දැන් ඔය අනිත් පැත්තේ view එක. එතෙන්දී අපි මේ ලයිට් තුනක් දාලා අර මාස්ටර් බෙඩ්රූම් එකෙත් අපි ලයිට් තුනක්මයි දාලා තිබ්බේ. එතනින් මෙතනට කනෙක්ෂන් එකක් අරන් තියෙනවා. අනිත් එක මේකේ එළිය අපි සීලිමට පතිත කරලා තියෙනවා. ඒකෙදි අපිට අර මේ මෙතන මේ ගොඩක් මේ අවකාශයේ ලොකු කළ පෙන්වන ඒකේ මේ දිස් වෙන හැවනැලිත් එක්ක සීලිමේ. ඉතින් මේ අනිත් එක අපි සුදු වර්ණයේ ගොඩක් යොදාගෙන තියෙන ගෘහ භාණ්ඩ තිබ්බේ. මේ බලන්න මේ ගෙදර අද මුගානේ ඩයිනින් ටේබල් එකක්වත් තියන්නේ ඉඩ කඩක් නැහැ. අපි ඊළඟ රූපරාමුවට ගියොත් තේරෙයි දැන් මෙතෙන්දී මේ ගෙදරට එද්දිම පේන්නේ කුස්සිය මුළු තංගේ. ඒක ඒකෙන් මේ මේව වෙන තමයි අපි අර ඉන්වයිටින් චූටි පැසේජ් එකක උනත් මේ ලයිටින් වලින් ඩිසයින් කරලා ලයිට් වලින් මේව කරලා එද්දිම වෙල්කම් කන්සෝල් එකක් තියලා තියෙන්නේ. ඉතින් මේ වගේ උපක්‍රම ගැන හිතන්න ඕනේ අපි. මොකද්ද දැන් අපි දන්නවා තට්ටු නිවාස ක්‍රම වල ඉද්දි ගොඩක් වෙලාවට මේ කිචන් එක තමයි එද්දිම පේන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ අර කිචන් එකේ තුරු තමයි සමහරට සාලෙට යවෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ කොහොමද අපි හයිලයිට් කරද්දි මුළු තංගේ එද්දිම දකිද්දි කැතයිනේ. ඒකින්ද තමයි අපි මේ වගේ ඉන්වයිටින් මේ කන්සෝල් එකක් වගේ තියලා මේ වගේ. ඉතින් මේකෙදි අපි අර මොනවද අපි ફોකස් කරන්න ඕනේ, මොනවද අපි හයිලයිට් කරන්න ඕනේ, මොනවද අපි මේ ගෙදර මේ يعني මේ දැන් ස්පෙෂලි පොඩි දෙකදී අපි කොහොමද ගෘහ භාණ්ඩ මේ උදව් වෙන විදිහට ඒවා සකස ගන්න කියන එක ඉතා වැදගත් වෙනවා. දැන් මේ වගේ අවකාශයක මෙවැනි නිර්මාණ අනිත් මේ සුපරම විජයට දාන මේකෙදි පෙන්වන්නේ දැන් අපි බලන්නේ ওই ලයිට් තුලින් අපි හිතන්නේ නැති විදිහට ඉඩවල මේකේ උස පෙන්නලා තියෙනවා මේ ලයිට් එක. මේ වෙන නිවසක් මේකෙදී අපි බලන්න මම මේක උදාහරණයක් වශයෙන් ගෙනාවේ අපිට ලයිටින් වලින් ගොඩක් මේ ඉඩකඩ ලොකු කරලා උස කරලා පළල් කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් ආයෙත් ලයිට් උත් උපක්‍රමයක් වගේ යොදා ගන්න පුළුවන්. ඊළඟ රූපරාමුවට ගියොත් අපි ඊළඟ එකට යමු. මේකෙදී බලන්න මේ බබෙක් කරපු කාමරයක්. ඒකෙදිත් මම අර මේ උස දැන් මෙතන මේ 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 වර්ටිකල් ලයින්ස් නැත්නම් සිරස් අයිරි නේද? ඒවා අපි යොදාගෙන තිනවා. අර අපි වෙලාව පොඩ්ඩක් අල්ලලා නැවතත් කතා බහ කරමු. හොඳයි අපි නැවතත් ඒ නවත්වතෙන් පටන් ගමු. ඔව් අර ඒ රූපාමයේදී අපි ගොඩක් වෙලාවට මේ අර ස්ටිකර්ස් වලින් අපි උස පෙන්නලා තියෙනවා. අනිත් එක එළිය අවකාශයේ ෆර්නිචර් එක මේ බබාගේ කාමරේට සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් මේ වගේ උපක්‍රම අපිට යොදාගන්න ඊළඟ පින්තූරයටත් යමු අපි.
මේකෙති පෙන්න්නල තියෙන මේ බල ලොක්කු කාම්බරයක් විසිට රූම එකක් විදිහයට කරපු එක. ඒකෙති බලන්න අර ලොක්කු ස්ටෝරේ ජේරය එකක් අපි කබඩ් එකක් වගේ දීල තින සුදු පාටට වල් ෆිනිශ්යකට ඩ්‍රසින් ටේබල් එක මිරස් දෙ පැත්තටම දාලා කාම්බරේ ලොකු කල පෙන්න්නල තියෙනවා. ඇඳවල් දෙකක් වෙන්ද අපි බෙඩ් ලිනන් වලින් විතරයි වන්න පෙන්නල තියෙන්නේ පේන්ටින් වලින් විතර අනිත් ඔක්කම සුදු පාටින් කල තිනකද ඇට කලබලකාරයත් නැතිවෙන. ඉතිං මේ කැති මේ එහෙම අපිට පුළුවන් මේ ඔය වගේ උපක්‍රම යදල අපිට අලුත් පෙනුවක් ගන්න පුළුවන්. දැන් මේ වගේ නිර්මාණක දැන් අපි මේ දැකපු සියලුම නිර්මාණවලදි මෙහෙම දෙයක් හිතෙනවා. මේ මෙහෙම නිර්මාණයක් කරනකොට සමහර විට අපි හැම ගෘහ භාණ්ඩයක් වෙන්න පුළුවන් හැම දෙයක්ම මේ බෙලඳ පොලේ තියෙනව නැතුව අලුතෙන්ම නිර්මාණය කරගන්න වෙයිද වගේ නිකන් මට හිතෙන එහෙම වෙනවද? එතකොට එහෙමනොත් කෙනෙකුට හිතන්න පුළුවන් ඒක අර හිතන ඩිලාන් මේ කස්ටම් මේඩ් ෆර්නිචර් කරන එක වෙළඳපොලෙන් ගෘහභාණ්ඩ ගන්නවට වඩා ලාභයි. මොකද අපේ එකක් අපේ ලොන්ග් ටර්මුත් අපේ ඉඩකඩ ඉතුරු කරගන්න පුළුවන්. අනිත් එක අපිට ආවේනික අපේ ගෙදරටම මේ ආමේනික අපිට විතරක් තියෙන මේ ග්‍රෝබාණ්ඩ නිර්මාණය වෙන්නත් පුළුවන්. ස්පේස් එකත් එක අපි ස්පේස් එක ගොඩක් ඉතුරු කරනවා ඒ තුලින්. අනිත් එක බැලුවාම අපේ මෙෂර්මන්ට් එකට හදාගන්න එක ඔය ගොඩක් මොරටුව පැතිවල ඒ වගේ දැන් සාප්පුවල විකුණන දේම ඒ වගේම මිලක් තමයි අර විදියට ඇදුවත් යන්නේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඕක අපේ තියෙන මේ හිතවිල්ලක් මතයක් තමයි. ඒක වැරදි. ඔව් ඒක හරි වැරදි. අපේ දැන් ස්පෙෂලි පොඩි ඉඩ කඩක අපි ගෙදරක් නිර්මාණය කරනවා නම් ගෘහ භාණ්ඩ කස්ටම් මේඩ් කරගන්න එක ඉතාම වැදගත් වෙනවා. දැන් තව ගැටලුවක් තමයි දැන් පෙර ඉස්සර කාලවලට වඩා මේ වෙනකොට මේ තියෙන හැම දෙයක්ම ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ කියන්නේ නිවසක් හැදුවම අපි සමහර විට අවුරුදු 15ක් 20ක් 25ක් ඕ වගේ කාලයකටනේ ගොඩක් දුර නිවසක් නිර්මාණය වෙන්නේ. දැන් ගෘහ භාණ්ඩ නම් යම් දෙයක් කරගන්නට පුළුවන්. මේ නිර්මාණයන් තුළ දැන් ඉස්සර වගේ නෙවෙයි වර්තමානයේ අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් ඕ වගේ කාලයක් තුළ වෙනස් වෙනවා. මේ වෙනසට මුහුණ දෙන්න පුළුවන්ද? අපි ඒකට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔව් අපි දැන් ඉස්සර නම් පුරුදුනේ අපි අම්මගෙන් දුවට දුවගෙන් මේ ඊළඟ දුවට ඒ වගේ પરම්පරාවෙන් කැටයන් එක්ක ඩ්‍රෙසින් ටේබල් එකයි ඔක්කොම දෑවැද්දට අරගෙන ඇවිල්ලා මහත්තයා ගෙදර පදිංචි වෙන්න දැන් ගොඩක් වෙලාවට එහෙම බෑ ඩිලාන්. මොකද ඉඩකඩ නැහැ මහත්තයා ගෙදර. ඉතින් අපි මේ පුරුදු වෙන්න ඕනේ අපේ තියෙන ඉඩකඩ අනුව මං කිව්වා වගේ නිර්මාණයක් කරගන්න. අනිත් එක අපේ එකම දේ හැමදාම දකිද්දිත් අපිට කම්මැලි හිතෙනවනේ. අපි හැමදාම එකම දෙයට කැමති නැහැ. ඉතින් අපිට පුළුවන් ගෘහ භාණ්ඩ එච්චර මේ සස්ටේනබල් කියන්නේ අපි වැඩි වෙලා රීසයිකබල් මේ විදිහට මේ ගෘහ භාණ්ඩ අපිට නිර්මාණය කළ ටික කාලයක් පාවිච්චි කළ ඒවා වැඩි මුදලක් වියදම් කරන්න නැතුව මේ නිර්මාණය කරගත්තොත් අපිට පුළුවන් ඒක අයින් කරලා අලුත් එකකට යන්න. ඉතින් ඒකත් උපක්‍රමයක් වෙනවා. අනිත් එක මේ ඉස්සර අර ඒ අවකාශ වෙනුවෙන් වශයෙන් තිබ්බ එක තමයි ඔය ගෘහ භාණ්ඩ සූට් උනේ. දැන් අපි ගොඩක් වෙලාවට ලිවින් රූම් එකක් ගත්තොත් ඒ ඉඩකඩ අනුව ඒකට හරියන්නේ එල් ෂේප් එකක්ද ඒ වගේ අපි මම පෙන්නුවත් පොඩිම ඒ විදිහට නිර්මාණය කරලා ඒක තමයි මේ මේ ඩිවලොප් කරන්නේ. දැන් අනිත් කාරණාව තමයි ගෘහ අභ්‍යන්තර නිර්මාණකරණය කියන කොටසදී දැන් අපි ඔය කතා කරපු දේවල් සම්බන්ධ වෙන්නේ. එතනදී සමහර විටක නිර්මාණය කරපු නිවසක තමයි ගෘහ නිර්මාණ අභ්‍යන්තර නිර්මාණ ශිල්පියාට මේක කරන්න වෙන්නේ. එතකොට සමහරට ඒ නිර්මාණයේ නිවස හදන්න කලින් ඔබ දැකලා නැහැ. එහෙම වුණොත් ඒක ගැටලුවක්ද? එහෙම නැත්නම් ඔබ යෝජනා කරන නිවසක් හදන කෙනෙකුට නිවස අර ගෘහය නිර්මාණය කරන්න පෙරම ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පියෙකුත් එතන සම්බන්ධ කර ගැනීම වැදගත්ද? ඔව් ඩිලන් මම මේක මං හිතා අපි හැම සතියම වගේ මේක කතා කරන අපේ ප්‍රේක්ෂිකාව දැනුවත් කරන්න අපි මේ ඇත්තටම ප්ලෑන් එකේදීම තමයි අපි ඉන්ටීරියර් ඩිසයිනර් ආකිටෙක් ඒ වගේම ඉංජිනියර් සම්බන්ධ කරගෙන නිර්දරක් නිර්මාණය කරන. දැන් පිට රටවල නම් එහෙම තමයි වෙන්නේ. දැන් මෙහෙ වෙලා තියෙන්නේ අන්තිමට පේන්ට් කලර්ස් ගන්න යද්දි තමයි හිතන්නේ ඉන්ටීරියර් ඩිසයිනින් කරගන්න ඕනේ කියලා. එතකොට අර ගොඩාක් වෙන්න තියෙන දේවල් වෙලා ස්පෙෂලි ටයිල් එක වැරදි විදිහට තෝරාගත්තොත් ඒකේ පසුතලයේ වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ කාරණා ගොඩක් බලපානවා. ඉතින් ඉඳ අර ප්ලෑනින් ස්ටේජ් එකේදී
කරගත්තු තම වැඩගත් වෙන්නේ. එහෙම කියලා අර නිර්මාණය වෙච්චගයක් අපිට දුන්නාම ඒ නිර්මාණය අනුවත් අපිට ගෘහ භාණ්ඩවලින් අපේ සංකල්පයෙන් ඒ තියෙන අඩුපාඩුකම් වෙනස් කරලා ඒවා හදාගන්නත් අපිට බැරිකමක් නැහැ. ඒ කියන්නේ අපිට කරගන්න පුළුවන් ඒක. ඒ වුණාට අර මුලදිම කරගත්තොත් ඒ වැරද්ද නොකර අපිව මේ හරි විදිහටම අපිට ඒක මුල ඉඳලම කරගන්න පුළුවන්. දැන් අද දවසේ අපේ ප්‍රධාන මාතෘකාව වුණේ මේ අවකාශයත් එක්ක කොහොමද මේ කාරණාව සකසගන්නේ කියලානේ. එතනදී දැන් අපි ගෘහ නිර්මාණ කීපයක් බැලුවා. මේ කාරණාවේදී ඔබ සඳහන් කරන විදිහට ඔබට කොහොමද කියන්න පුළුවන් අවකාශයත් එක්ක අපි මේ ගනුදෙනුව කරනකොට මොන වගේ දේවල් පිළිබඳව සැලකිලිමත් වෙ යුත්තේ? එතන තියෙන වර්ණද, ආලෝකයද, මොනවද ප්‍රධාන වශයෙන්? හොඳම ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා ලොකු ඉඩකඩක් තිබ්බහම අපිට පුළුවන් ඕනම ගෘහ භාණ්ඩයක් තියාගන්න. ඒක එහෙම කියලා අපි ඒක හිතමු දැන් ලොකු ඉඩකඩක් කියමු. දැන් අපි පොඩි ඉඩකඩ ගන්න යන්නේ ඔච්චර කතා කරේ. දැන් අපි ලොකු ඉඩකඩක අපි හිතමු හොඳට ඉඩ තියෙන සාලයක් සෙටිස් දෙක තුනක් තියන්න පුළුවන් කියලා අර එක එකට සම්බන්ධ වෙන්නේ නැති ගෘහ භාණ්ඩ තියාගත්තොත් ඒකත් ගෘහ භාණ්ඩ සාප්පක් වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට ඉඩකඩ තියෙනවා නම් අපිට පුළුවන් ඒ ඉඩකඩ මේ ඒ කියන්නේ චූටි චූටි ගෘහ භාණ්ඩ ගොඩක් තියෙනවට වඩා ලොකු ගෘහ භාණ්ඩ තියලා, ඒ කියන්නේ අපි ලොකු සෝෆා එකක් තියලා ලොකු, ඒ කියන්නේ දැන් අපි හිතමු 3 සීට් එක වෙනුවට 6 සීට් එකක් විතර තියලා ඒකත් එක්ක මැච් වෙන ලොකු ගෘහ භාණ්ඩ මේ 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 සිංගල් සීටර්ස් වගේ තියලා අරක ලොකු මේ එක මේ කාණ්ඩයක් විදිහට අපිට කරගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ 3 සීට් එකයි 2 සීටර්ස් දෙකයි ආයෙත් අවතනක පොඩි මම දැකලා තියෙන ගොඩක් ගෙවල් වල L shape එකකුයි එහෙම එහෙම ඒක නිකන් ගෘහ භාණ්ඩ සාප්පුවක් වගේ. දැන් මේ මෙහෙම එකක් තියෙන ඕවා සමහරට වෙනස් වෙනවානේ. දැන් අර අර අපි කියන ට්‍රෙන්ඩ් එක කියලා කාලෙන් කාල වෙනස් වුට L shape එක තමයි මේ කාල ට්‍රෙන්ඩ් එක කියලා. එහෙම නෑ ඩිලන්. L shape 3 seaters 2 seaters කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන ට්‍රෙන්ඩ්ස් නෙමෙයි. ඒක අපේ තියෙන මෙෂර්මන්ට් එකට අපේ තියෙන සැලසුම අනුව අපේ ගෙදරට ගැලපෙන එක විදිය. දැන් දැන් හිතමු එක එක ස්ටයිල් තිබ්බයි කියලා හැම ස්ටයිල් එකක්ම මන් දැන් ස්පෙෂලි මට ගැලපෙන්නේ මගේ සයිස් එකත් එක්ක. ඒ වගේ තමයි ගෙදර සයිස් එකත් එක්ක හැම තියෙන ට්‍රෙන්ඩ් එකක්ම ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් යාළුවන්ගේ ගෙවල් වල ගියාම ගෙවල් පහක එකම දේ දැක්කොත් ඒකම අපේ ගෙදරත් තියෙන්න ඕන කියලා එහෙම හිතන්න එපානේ. ඔව් ස්පෙෂලි අපේ ගෙදරට ගැලපෙන විදිහට කරන්න. ඔව් ඒක ස්පෙෂලි ෂේප් එක අනුව නිර්මාණය කරගන්න එක ඉතා වැදගත් වෙනවා. L shape එක අලුත් ට්‍රෙන්ඩ් එකක් කියලා නැහැ. L shape එක සූට් වෙන්නේ අපි හිතමු මේ අපිට පාටිෂන් කරගන්න ඕනේ නම්. දැන් අපි දැන් මං කිය ඕපන් ප්ලෑන් ක්‍රමයේදී L shape එකකින් එන අර L එකකින් අපිට පුළුවන් අර අනිත් අවකාශය වෙන් කරගන්න. නැත්නම් අපි හිතමු බිත්ති දෙකක් ප්ලේන් බිත්ති දෙකක් තියෙනවනේ ඒකට ගැලපෙන L shape එක. ඉතින් අනිත් එක මෙතනදී මතක් කරන්න ඕනේ අපිට සිරස් මේ වර්ටිකල් ලයින්ස් වගේ තිරරෙදි භාවිතාවේදී අපිට කොහොමද ප්ලීට් එක තියන්නේ ඒකෙන් අපිට උසද්ද ලැබෙන්නේ නැත්නම් ඒකේ මේ සිරසටද දාලා ඵලලක් පෙන්වන්න පුළුවන්. ඊළඟට වර්ණවලින් ඊළඟට අපිට මේ පොඩි අවකාශයක නම් ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට මිරර්ස් වගේ ඒවා අපිට යූස් කරලා අවකාශය ලොකු කරගන්න පුළුවන්. අනිත් එක ලයිට් එක රිෆ්ලෙක්ට් කරගන්න පුළුවන්. ඊළඟට ලයිටින් වලින් මෙන්න මේ වගේ ගොඩක් කාරණා එකතු වෙන තමයි මේ හැම දෙයක්ම එකතු කරගෙන තමයි මේ නිර්මාණයන් වෙනස් වෙන්න ඕනේ. ඉතින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට කැමති, ඒ වගේම මේ කාරණා ඉගෙන ගන්නට කැමති පිරිසට දිල්නිව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් අපි කියමු. ඔව් මගේ දුරකථන අංකය 0773 437 234 0773 437 234. හොඳයි. ඉතින් අපි තවත් දවසක මේ වගේ ගෘහ අභ්‍යන්තර නිර්මාණකරණය තුළ විශේෂ කාරණා පිළිබඳව කතාබහ කරන්නට නුගසවරෙන් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක එකතු වුණු දිල්ලි හටවිල ස්කූල් ඔෆ් ඉන්ටීරියර් ඩිසයින් නිර්මාතෘවරිය, ඒ වගේම ප්‍රවීණ ගෘහ අභ්‍යන්තර නිර්මාණ ශිල්පිනී ආචාර්ය දිල්ලි හල්විටිගල. අපි තවත් දවසක නැවත හමු වෙනකම් ඔබට ආයුබෝවන්. ආයුබෝවන්.